ආයිබෝ වේවා අවසර සුපුරුදු ලෙසම මුණුපතේ සිටින ගරුතර මහා සංඝරත්නයන් එවැගේම මව්බිමට ආදරය කරන දේශප්‍රේමී සියලුම සමස්ත විදේශගත වෙලා සිටින මව්වරුන්ගෙන් පියවරුන්ගෙන් සහෝදර සහෝදරියන්ගෙන් මේ සන්ධ්‍යා යාමේ ඔබට අපි පණිවිඩයක් ගේන්න තමයි මේ ඉදිරියට ආවේ. ඔබ දන්නවා අපි ඉදිරිපත් වුණා මීට පෙර මාණික මඩු ඉදිවෙන ආවාසගේට උදව් උපකාර කරන්නට කියලා. ඉතින් එදා උන්වහන්සේ අප ඉදිරියට ඇවිල්ලා කිව්වා ලක්ෂ 6ක මුදලක් අපට හොයලා දෙන්න මල්ලි කියලා. ඉතින් එහෙදී අපි තීරණය කෙරුවා අපේ සෝෂල් මීඩියා මේ පුංචි මේ Facebook එක උපයෝගී කරගෙන උන්වහන්සේට බෞද්ධෙක් ලෙස අවියම් සහායක් ලබා දෙන්නට. ඉතින් මම හිතනවා සෑහෙන කාලයක් අපි උන්වහන්සේට සහයෝගය දුන්නා. ඉතින් දැන් ඇත්තටම අපට මහන්සි බුරු කියනුනේ ගොඩාක් මහන්සි මට මේකට සල්ලි එකතු කරලා දිනේෂ්ට මහන්සි. ඉතින් මේ වෙද්දී අපෙන් උන්වහන්සේ ඉල්ලුවේ ලක්ෂ 6ක මුදලක්. හැබැයි කියන්න සතුටුයි විදේශගත යුරෝපයේ මැද පෙරදිග අම්මාවරුන්ගේ දායකත්වයෙන් ලක්ෂ 16කට වඩා 15කට වඩා මම හිතනවා 16කටත් වැඩි මුදලක් මේ වෙද්දී උන්වහන්සේට අපට එකතු කරලා දෙන්න පුළුවන්කම ලැබුණා. මම හිතනවා උන්වහන්සේට මේ වෙද්දී මාණිකමඩු ආවාසගෙයි හදාගෙන ඉතුරු වැඩ ටික කරගෙන උන්වහන්සේට එහි බාර ගන්නට මුදල් ඇති කියලා මම හිතනවා. විශේෂයෙන්ම දිගින් දිගටම මුදල් එකතු කිරීමක් අවශ්‍ය නොවේ කියලා මම ඉදිරිපත් වීම අවශ්‍ය නොවේ කියලා හිතනවා. මොකද මම හිතනවා මගේ යුතුයකම මම ඇති යුතු කරුවා කියලා. ඉතින් ඔබට පුළුවන් මේක අටමහා කුසලයක්. ඉතින් මුදල් ලබා දෙන ඕනෑම අම්ම කෙනෙකුට තා පියවරෙකුට පින්වතෙකුට පුළුවන් මුදල් ලබා දෙන්නට අපි එපා කියන්නේ නැහැ. මම කියන්නේ මගේ යුතුයකම මෙතනින් මම නවත්තනවා කියන කාරණාව පමණයි මම මේ කියන්නේ. ඉතින් මගේ මැදිහත් වීමක් මින් ඉදිරියට මාණිකමඩු පුණ්‍ය භූමියේ ඉදිවන ආවාසකේ සඳහා දායකත්වය දෙන්නේ නැහැ. කියන්නේ මම දුන්නා හදවතින්ම අපි ආදරේ අපේ දේ. ඉතින් මගේ සහයෝගය ඇති. අතරම මේ තියෙන රාජකාරීත් එක්ක මට ගොඩාක් අමාරුයි කරන්නට. වීඩියෝ හදන්නට ඕන, ඒ වීඩියෝට ෆොටෝ එඩිට් කරන්නට ඕන, මේ විස්තර ලියන්නට ඕන, ඉතින් මේ වීඩියෝ කරන්නට ඕන ගොඩාක් අමාරුයි. අතට මම ගෙදරක ඩ්‍රයිවර් කෙනෙක්. ඉතින් තව දවල්ට කෑවේ නැහැ. අතරම මේ ගොඩාක් වීඩියෝ තියෙනවා. එක දිගට වීඩියෝ 10ක් හැමදෙරම වල තියෙනවා. ඉතින් මේම ගොඩ ගැහෙදි මට කරන්න අමාරුයි අතටම. ඉතින් මේ දිගට කරගෙන ආවා. ඉතින් ලක්ෂ ගානක මුදලක් ඔය කට්ටියගේ පින්වතුන්ගේ දායකත්වයෙන් මත මම හොයලා දුන්නා. ඉතින් ආවාසගේ ඉදිවෙනවා ලස්සනටම. ඉතින් ගොඩක් සතුටුයි ඒක. ඉතින් උන්වහන්සේගේ යුතුයකම මේ මාණිකමඩු පුණ්‍ය භූමියේ ගොඩ නගලා මේ සල්ලි වලින් මේක සමාජයට පෙන්වලා සංඝ සතු කොට පූජා කරන එක අපේ හාමුදුරන් වහන්සේට බාරයි. ඉතින් ඕකට්ටිය අපේ හාමුදුරන් වහන්සේගේ Facebook එකේ ඉන්නා අපි දකිනවා. අපි බලාගෙන ඉමු අපේ හාමුදුරුව ඉදිරියට කොහොමද දැන් වැඩ කටයුතු ටික කරගෙන යන්නේ කියලා. ඉතින් දිනේ සහෝදරයා අමතක කරන්නට බැරිම මගේ සහෝදරයා චරිතය එක අම්මෙක් ගෙනවනට එකම අම්මෙක් වගේ එකට බැඳිලා මේ එකට මම සම්බන්ධ කරගත්තා බහුවෙලා හෝ දිනේස්ව. ඉතින් කුවෙට් එකේ ගෙවල් ගන්න ගිහිල්ලා මුදල් එකතු කරලා ඔහු ලොකු සහයෝගයක් දුන්නා. ඉතින් තවත් මුදල් ලබා දෙන අම්මාවරු ඉන්නවා. අදත් ගොඩක් කට ලබා දීලා තිබ්බා. ඉතින් මේක අටමහා කුසලයක්. මෙතන කිසිදු වංචාවක් හොරකමක් වෙන්නේ නැහැ. අපි අයින් වෙනවා කියලා එතන අමනාපයක් නෙමෙයි. අපේ යුතුයකම අපි ඉටු කරලා ඉවරයි. අන්න ඒකයි. ඉතින් යුතුයකම අපි ඉටු කරුවට පස්සේ අපි කල්පනා කරනවා අපි තවත් තැනකට අපේ සහයෝගය දිය යුතුයි. ඒ කියන්නේ තවත් අපේ රටේ ඉන්න අපි බලනවා මේ මොහොතේදී ලංකාවේ ඉන්න ගොඩක් දුප්පත් පවුල් අපි දකිනවා. මම දැක්ක මෙතන මේ සිරසේ මාධ්‍යවේදීතුමා මෙතන සම්බන්ධ වුණා. දැන් පේන්න නැහැ. මම හිතනවා ඉන්නවනම් ඉන්වයිට් එකක් කරලා සම්බන්ධ වෙන්න කියලා ආරාධනාවක් කරනවා. ඒ සිරසේ මාධ්‍ය එතුමා ඉන්නවනම් එතුමාට ආරාධනා කරනවා සිරසේ මාධ්‍යතුමාට සම්බන්ධ වෙන්න කියලා. ඉතින් අපි කැමති අන්න ඒ වගේ කෙනෙකුට උදව්වක් දෙන්නට පුළුවන් විදියට දිනේසුයි මා ඊ සහයෝගය දෙන්නට. මොකද ගොඩක් ලංකාවේ දුප්පත් පවුල් ඉන්නා දරුවෝට ඉගෙන ගන්නට පොතක් පණක් නැහැ, කන්නට දෙයක් නැහැ. ඒවයි ගොඩක් කට ඉන්නවා. ඉතින් මෙතනට ලක්ෂ 16කට වඩා වැඩි මුදලක් අපි හිතනවා හොයලා දීලා තියෙනවා මාණිකමඩුව අපේ පුණ්‍ය භූමිය හදන්නට. ඉතින් වැඩ කටයුතු බොහොමයක් මේ වෙද්දී අවසන් වෙලා තියෙනවා. උන්වහන්සේගේ මුහුණු පොතට ගිහිල්ලා බලන්න පුළුවන් වහලේ ගහලා මේ වෙද්දී එක කාමරයක් අපරාධ කරලා. ඉතින් ගොඩක් වැඩ ඉවරයි. ඉතින් ඔබ දැක්ක ආවාසගේ තිබ්බේ කොහොමද කියලා මම බාරගද්දි ඉතින් පුංචියට ගල් ටිකක් බැඳපු කාමර දෙකක් පමණයි මෙතන තිබ්බේ. අද මේ ස්ථානේ මේ වෙද්දී මහා රූක්ෂ ගසක් බවට පත් වෙලා තියෙනවා. අපේ ඉදිරිපත් වීම මගේ දිනේෂ්ගේ ඉදිරිපත් වීම ඔබේ දායකත්වයේ. හැබැයි අපි ඉදිරිපත් වීම පමණ අපි ගෙනාවේ සමාජයට මේ දේ මේකට උදව් කරන්න කියන කාරණා පමණයි. හැබැයි උදව් කරුවේ විදේශගතවරු අම්මාවරු පියවරු සහෝදර සහෝදරියෝ උදව් කරුවේ දුක් මහන්සියෙන් උපයාගත් මුදල. ඉතින් ඒකෙන් ගොඩ නැගිලා තමයි මේ ආවාසගේ තියෙන නැගීමින් පවතිනවා. ඉතින් උන්වහන්සේට පුළුවන්කම ලැබෙනවා මේ සමාජ සත්කාරය මේ ආවාසගේ වැඩ කටයුතු දැන් දිගින් දිගටම කරගෙන යන්නට මුදල් ප්‍රතිපාදන තියෙනවා කියලා මම විශ්වාස කරනවා. මොකද ලක්ෂ ගාණක් තියෙන උන්වහන්සේ ගාව ලක්ෂ 16කට වඩා වැඩි මුදලක් අපි එකතු කරලා දීලා තියෙනවා. ඉතින් උන්වහන්සේ ඉල්ලුවේ ලක්ෂ 6යි. ඉතින් ලක්ෂ 6ක් ඉල්ලලා අපි ලක්ෂ 16ක් විතර එකතු කරලා දීලා තියෙනවා. ඒක සතුටුයි නේද? ඉතින් උන්වහන්සේට අපි ශක්තිය දුන්නා බෞද්ධිය ලෙස, ඒක අපේ යුතුයකම ලෙස. ඉතින් ඒකින් මම සමු ගන්නවා. ඉතින් ඔබට විවෘතයි, ඔබට කැමති නම් ඔබ උදව් කරන්න උන්වහන්සේට අපෙන් ඕනනම් අපි විස්තරය දෙන්න, account එක දෙන්න අපි දාලා තියෙනවා. උදව් කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක අප
අපේ දෙයක් අපි රකින්නට ඕන, අපි ඇති කරගන්නට ඕන. ඉතින් අපි මම දන්නේ අපේ දිනේෂ් සහෝදරයා වැඩ කටයුතු කරගෙන යනවා නම් කරගෙන යන්න, අපේ දිනේෂ් සහෝදරයාට මම විරුත ආරාධනාවක් කරනවා. කුවෙට් එකේ ඉඳන් කරගෙන යනවා නම් ඒක කරගෙන යන්න. අනේ දිනේෂ් සහෝදරයෝ මාව පොඩ්ඩක් නිදහස් කරව, මට මහන්සිය ඇත්තටමම පල්ල, මට මහන්සිය තව දවඩට කෑවෙත් නෑ. ඉතින් ඒ නිසා මට අමාරුයි ඇත්තටම මේ කරන්නට බෑ, ගොඩක් අමාරුයි වැඩ කාර්ය රාජකාරීත් එක්ක. ඉතින් එහෙම තියෙන තමයි මේක අදගෙන ආවේ අපේ සම්බුද්ධ ශාසනයට. තවත් එක් පන්සලක් මේක අන්තවාදීන්ගේ ග්‍රහණයට නතු නොවෙන්නට මෙතන අපි වග බලාගත්තා, මෙතන ගොඩනගාගත්තා. දැන් මෙතන අල්ලන්නට පුළුවන් කමක් නෑ කාගවත්. මේ විදිහ රාජ්‍යයේ ගැසට් කරලා තියෙනවා මේක පුණ්‍ය භූමියක් ලෙස. ඉතින් හෙට අනිද්දාට කරන්ට් එක ඒවි ඔක්කොම ලැබේවි. ඒ මැනුවල් කරන කරගෙන ගියා. ඉතින් එතන ඔබට ළඟදීම උන්වහන්සේ මේ වස්වාසයේ අවසාන එකම අපි මතකයි අපේ සිංගප්පූරුවේ සිටින අම්මා කෙනෙක් මල්ලිකා පියසීලි මාතාව රුපියල් 160,000 දුන්නා බුදු පිළිම වහන්සේ වඩම්මන්නට. ඒ සියලු දේම සිදු කරાવી අපේ හාමුදුරුවන් වහන්සේ. ඒදි ඒකේ කිසිදු චක්තියක් කිසිම මෙවයක් නැහැ. උන්වහන්සේ වැඩ කටයුතු කරගෙන ඔබ ඉදිරියට යාවි. ඉදිරියට යාවි ඔබට නිතරම උන්වහන්සේගේ Facebook එකේ මේක අනු කාරණු කාරණා දැනගන්න පුළුවන්. අපිත් බලාගෙන ඉන්නවා උන්වහන්සේ මේක කරනවද නැද්ද, මොකද වෙන්නේ කියන කාරණාව. ඉතින් ඇත්තටම මම මෙතනින් සමු ගන්නවා. අපි බලනවා වෙනත් දෙයකට, පුංචි දෙයකට, වෙනත් අපි නොකරපු දෙයකට. අපි මෙච්චර කාලයක් දුප්පත් දරුවෙක් විකිට අධ්‍යාපනයට යමක් අපි කරන්න ඉදිරිපත් වුණා, පුංචි කන්න වේලක් අපි දෙන්න ඉදිරිපත් වුණා. ඉතින් අපි සංඝ සතුකොට මෙවැනි දේවල් කරන්න ඉදිරිපත් වුණා මිසක්, මැද පෙරදී කට්ටිය වෙනුවෙන් ඉදිරිපත් වුණා මිසක් එවැනි දේයක් අපිට අපේ ජීවිතේට තව කරගන්න පුළුවන් කමක් ලැබුණා. ඉතින් අපිත් එවැනි පොන්චි හරි බලාපොරොත්තුවක් තියෙනවා ඔය ඒ පින්වතුන්වත් එකතු කරගෙන එවැනි දේකුත් අපි මේ සමාජයට කරලා දෙන්නන්නට තරුණියෝ ලෙස. ඉතින් ගොඩක් ස්තුති මගේ ආදරණීය සහෝදර දිනේෂ් රටවිරුවෝ YouTube නාලිකාව දවැන්ත අතිම දවැන්ත මෙහෙවරක් ලබා දුන්න අපේ වීඩියෝ අන්තර්ජාලයට දාමි මාණික මඩු පන්සල අන්තර්ජාලයට ගෙන ගියා අපේ මගේ වීඩියෝ එකත් එක්ක මේ හෙළිදරව් කිරීම එක්කම තමයි සමාජයේ මේ මාණික මඩු වේර ව්‍යවස්ථානය ගැන කතා බහ කරන්නට ඉදිරිපත් වුණේ දැකගත්තේ. ඉතින් මාධ්‍ය ආවරණ ලැබුණා හිරු දෙරණ සිරස මේ මාධ්‍ය තුනෙන්ම මුලින්ම අන්තවාදීන්ගෙන් චර්දන එල්ලෙද්දි මම ඔබට මේ වීඩියෝ මේක දාලා තිබෙනවා බලන්න පුළුවන් දැකපු නැති කට්ටිය. ඉතින් සිරස ඒ වගේම දෙරණ ස්වර්ණ සිරස දෙරණ හිරු මේ මාධ්‍ය නාලිකා තුනටම අපගේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා. මුලින්ම අපට ලබා දුන්න මාධ්‍ය අනුග්‍රහයක දායකත්වයේ ඔවුන් ලබා දුන්නා. ඔවුන් මේ පන්තන පුණ්‍ය භූමියට වෙච්ච අසාධාරණය ඉදිරියේ ඔවුන්ගේ මාධ්‍ය ආවරණ ලබා දීලා මේක යම් සමාජයේ කතිකාවක් බවට පත් කෙරුවා. ඒකම හැබැයි ඒක වියකිලා ගියා. කිසිම දේශපාලකගේ හවුහරණය මේ මොහොත වෙදිත් හඳුනන්නට ලැබුණ නැහැ. එකම ශක්තිය උනේ ඔබයි, බෞද්ධ ඔබයි, ක්‍රිස්තියානි ඔබයි, පින්වත් ඔබ තමයි ඒකට මුදල් ලබා දීලා ඔය තත්ත්වයට මාණික මඩු ගෙනාවේ. ඉතින් ගොඩක් සතුටු ඒක ඉදිවීමෙන් පවතින හඳුනන්නට බාරයි, අපේ හිමිපාණන් වහන්සේට බාරයි. මින් ඉදිරියට මේක සල්ලි වලින් ගොඩ නගලා සංඝ සතුකොට පූජා කරලා උන්වහන්සේලාට එතන වැඩ වාසය කරන්නට පුළුවන්කම ලැබේවි. ඉතින් උන්වහන්සේටත් මම හිතනවා වැඩ රාජකාරී. ඉතින් අපි එක සම්බන්ධයක් ගොඩක් වෙලට අඩු වෙනවා. ඉතින් අපිට වීඩියෝස් එන්න පරක්කු වෙනවා. ඉතින් අපිටත් ගොඩ ගැහෙනවා. අපි වැඩ අපි ගිවල් ඔඩ ඩ්‍රයිවර්ලා. ඉතින් ඔකට දන්නවනේ ඒක දිනේ සහෝදරය එහෙම මම එහෙමයි. ඉතින් එහෙම කරගෙන තමයි අපි මේ සමාජ සත්කාරය කරුවේ. ඉතින් හරි සතුටුයි තරුණෙක් ලෙස මේ පුංචි සෝෂල් මීඩියාක මේ පුංචි කැමරාව තිතක් වැනි කැමරාව උපයෝගී කරගෙන තමයි මෙච්චර ලක්ෂ මුදලක් හොයන්නට අපට පුළුවන්කම ලැබුණේ. ඉතින් සහයෝගය දීපු මුදල් ලබා දීපු සියලුම පින්වතුන්ට හෘදයාංගම ස්තුතිය පුද කරනවා. මෙතනදී අපේ සිංහල බෞද්ධ අම්මාවරු ක්‍රිස්තියානි අම්මාවරු තමයි මුදල් ලබා දුන්නේ. කිසිදු මුස්ලිම් කෙනෙක් දෙමළ කෙනෙක් මුදල් ලබා දුන්නේ නැහැ. ඉතින් ඒක පිළිබඳව අපේ අමනාපේ පුත් නැහැ. ඔහුන් සිලෙන් සිංහල බෞද්ධ රටේ ජීවත් වුණාට අපේ උදව් කිරුවේම අපේ සිංහල සහ ක්‍රිස්තියානි අම්මාවරු පියවරු තරුණයෝ 3 දෙනෙක් පමණයි උදව් කිරුවේ. අනිත් සියලු දෙනා අම්මාවරු තමයි අපේ රටේ ඉදිරිපත් කරන්නේ. එහෙන් වැඩිම ගෞරවය හිමිවයි යුත්තේ කුවේට් රාජ්‍යයට. කුවේට් රාජ්‍යය තමයි වැඩිම අම්මාවරු සංඛ්‍යාවක් පුණ්‍ය භූමියට දායකත්වයෙන් සැපුවේ මේ මාණික මඩුව ආවාසයේ ඉදි කරන්නට සංඝ සතුකොට පූජා කරන්නට. ඉතින් අපි බලාපොරොත්තු සිපු වස්වාසය අවසානයත් එක්කම මේ කෙසේද අපේ හිමිපාණන් වහන්සේ සංඝ සතුකොට පූජා කරන්න කියන කාරණාව. ඉතින් මේක තමයි මට කියන්න තිබ්බේ. ඉතින් ඔකට උදව් කරන්න මම පමණයි මෙතනින් අයින් වෙන කියන මට මහන්සි ඇත්තටම කරන්නට අමාරු තරමක්. මම විතරයි දන්නේ කොච්චර අමාරුෙන්ද මේක කරගෙන ආවේ, අදගෙන ආවේ කියන එක. මේ වීඩියෝ හදාගෙන මේවා දාගෙන ලියාගෙන මේක ආපහු ලියලා ආමුදුරන්ට ඇරලා ආපහු ගෙන්නගෙන මේක කපලා කොටලා ෆොටෝ එඩිට් කරලා ඉතින් මේ සියලුම දේම සියලු දේ කෙරුවේ මම මෙන්න මේ Note 3 Galaxy Note 3 phone එකෙන් යාළුවනේ. ඉතින් මේ පේනවනේ කඩලා බිඳිලා ගියා. මේක ಉಪಯೋಗයෙන් තමයි මේ හැම සෙල්ලමක්ම මෙච්චර දවසක් මම ගැහුවේ. ඉතින් මේකටත් දැන් LED මේකත් ඉවරයි, මමත් ඉවරයි. මහන්සි ෆෝන් එකකටත් මහන්සි, මඩත් මහන්සි, දිනේෂ් සහෝදරයටත් මහන්සි. ඉතින් අපි කිසිම අමනාපකින් නෙමෙයි අපි අයින් වෙන්නේ. අපේ යුතුයකම ඉටු කරුවා කියලා අපි විශ්වාස කරන උන්වහන්සේ ඉල්ලුවේ ලක්ෂ 6යි ඉල්ලුවේ උන්වහන්සේ මුල්ම වීඩියෝ එකේ බලන්න. ලක්ෂ 6යි එදා කොහොමද මේ පන්සල තිබ්බේ, අද කොහොමද වර්තමානයේ වෙද්දි මේ මාණික මඩු පුණ්‍ය භූමියේ ඒ තියෙන කියන කාරණාව ඔබට දැක ගන්න පුළුවන්. උන්වහන්සේගේ Facebook එකට ගියත් අපේ Facebook එකට ඇතුළු වුණත් ගොඩ වැදුනත් එහෙමනම් යාළුවනේ මේ සංඝ සතු කොට කර පූජා ගන්න තියෙන මාණික මඩු ඔව් බන්
බණ්ඩාර බණ්ඩාර සිරස මාධ්‍යවේදීතුමා මම හිතන සිරස වෙන්න ඕන සිරසරි දෙරණ හරි තමයි ගොඩක් ස්තුතියි ඔබතුමාට මම කතා කරන්න ඔබතුමා ලොකු සමාජ සේවාවක් කරනවා අපි දැක්කා මාධ්‍ය විපයෝගී කරගෙන ඔව් අපි සූදානම් දිනේෂ් විමායි සූදානම් මැද පෙරදිගේ සිට දෙන්න පුළුවන් සහයක් සහයෝගයක් මේ දුප්පත් දරුවන් වෙනුවෙන් ලබා දෙන්නට බොහොම ස්තුතියි මාධ්‍යවේදීතුමනි ඔබතුමාට කතා කරුවාට මේකට මැසේජ් එකක් දැම්මට නම්බරේ දැම්මට මම ලබා ගන්න පුළුවන් නම් අපේ මැසෙන්ජර් එකට මට පෞද්ගලිකව ලබා දෙන්න කියලා ඉල්ලීමකුත් කරනවා මේ මොහොතේදී මොකද මේ කොමට් යන පටපට ගාලා උඩට ඉතින් එහෙමනම් ගොඩක් ස්තුතියි එහෙනම් අපි සමුගෙන යන්නම් ඔය කටියට ස්තුතියි දිනේ සහෝදරයාණෙනි බොහොමත්ම හෘදයාංගම ස්තුතියි මුදල් ලබා දුන් සියලු දෙනාටම හෘදයාංගම ස්තුතියි මේ අටමහා කුසලයේ පින ඔබට මෙලවදිත් මරණින් මතුත් මේ අටමහා කුසලයේ පින අත් වේ කියලා අපි ප්‍රාර්ථනා අත් වෙනවා කියලා ප්‍රාර්ථනා කරනවා අත් වේවා කියලා හදවතින් ප්‍රාර්ථනා කරනවා මේ අටමහා කුසලයක් එසේ මෙසේ කුසලයක් නෙමෙයි ඉතින් මේ අටමහා කුසලයට තමයි අපි ඔබව ඇදගෙන ආවේ මෙච්චර දවසක් ඉතින් අපිට මහන්සි අපේ යුතුයකම ආවර කරන්නට ඕනා දිගින් දිගටම එතනම රැඳී සිටින්න අපි බෑ අපි එකම රාමුවකට කොටු වෙන්නට සූදානම් නැහැ අපි කිසිම සංවිධානයකට නැහැ කිසිම පුද්ගලයෙකුට බැඳෙන්නේ නැහැ මායි දිනේසුයි ඍජුව ඉදිරිපත් වුණා අපි ගෙනෙක්ව ඉදිරියට ගෙනාවා ඉතින් අපට එක තැනක් වැරදුනා ඊයේ ඔබ දැක්කා එක තැනක් මට වැරදුනා ඊයේ රණවිරුවෙක් කරපු සක්කිලි වැඩ නිසා ඇත්තරම මම මේකත් මේ මොහොතේදී මතක් කරනවා ඊයේ තවත් එක අම්ම කෙනෙක් රුපියල් 47000ක මුදලක් ලබා දීලා තියෙනවා මේ රණවිරුවාට ඉතින් මේ රණවිරුවා දැන් කියනවා මේ මුදල ඔහුට ලැබුණ නැහැ කියලා ඉතින් ඇත්තරම මං කනගාටු වෙන අනිත් මුදල් ලැබුණත් ඒ රණවිරුවා දැන් කියනවා මෙන්න මේ 47000 ඔහුට ලැබුණ නැහැ කියලා ඉතින් මං පුදුම වෙනවා 47000 ඔහුට කෙසේද නොලැබුණේ කියලා ඉතින් මේ 47000 මේ අම්මා අඬා ඉල්ලනවා අනේ පුතේ මට දෙන්න මාස 4ක මගේ වැටුප වහලේ ගහන්න තිබ්බ කියලා මම හරි මගේ වැටුපෙන් හරි මම මේක ගෙවලා ඒ රිසිට් එක මම ඔබට ගේනවා ලයිව් කරනවා ඉතින් මෙයා මේ තියන්නේ අම්මා නැවත වතාවක් ඒ සල්ලි ඉල්ලලා තිබ්බා මම කිව්වා දෙන්නම් කියලා මේ අම්මගේ account එක පව් මට දුක හිතුණා ඇත්ත මේ වැරද්ද වුණේ මගේ අතින් ඒ වැරද්ද මා බාරගත යුතුමයි අනිවාර්යෙන්ම මගේ පඩින් හරි මම මේ 47000 මේ අම්මට ගෙවනවා අනිවාර්යෙන්ම ඉතින් ඔහු මේ වෙද්දී ඒ 47000 නොදී මගාරිනා මේ රණවිරුවා මම නැවත වතාවක් උත්සාහ කරනවා ඔහු සම්බන්ධ කරගන්නට අපි බලමු මේ දවස් ටිකේම දැන් මගේ ඔහුගේ ෆෝන් එක වැඩ කරන්නේ නැහැ. ඉතින් බලමු සද්දනකර ඔහු දන්නේ නැහැ මම ලයිව් එකක් කරන් කියලා. ඔහුට ඔබට පේනවා ජංගම දුරකථනය වැඩ කරන්නේ නැහැ ඔහුගේ දැන්. හරිද මේ මම කෝල් එකක් ගන්නවා. ඉතින් කමන්නේ නැහැ මේම තමයි අපේ රටේ සමහර උන්දලා උදව් ගතට පස්සේ ෆෝන් වැඩ කරන්නේ නැහැ ආපහු. හොඳේ. ඉතින් සුබ දවසක් වේවා. එහෙනම් සියලු දෙනාටම ස්තුතියි. බුදු සරණයි කියලා ප්‍රාර්ථනා කරනවා ජේසු පීටයි. අපෙන් වරදක් වෙලා තිබ්බොත් සමාව වෙන්න දිනේ සහෝදරයාටයි මටයි සමාව ඉල්ලා සිටිනවා. එමනම් සියලු දෙනාටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. සුබ රාත්‍රියක් වේවා ජේසු පීටයි. ඔය සියලු දෙනාටම